හොඳයි එහෙනම් හොඳේ ශාවදාන වහන්න මේට මේ දක්වා කරගෙන ආ පජිනී සූත්‍රයේ දේශනා මාලාවේ අවසාන දේශනාවයි අද ඉදපතේන්ට බලාපොරොත්තු වන්නේ මේ දක්වා කියපු කරුණු වලට අනුකූලව මේ අය නිශ්චයත් පරිදි භවනා කළා නම් අනිවාර්යයෙන්ම පංචස්කන්ධය කෙරෙහි කරකැවීමක් මේ අයගේ සිත තුළ ඇති විය යුතුයි විශේෂයෙන්ම මේ පංචස්කන්ධ ධර්ම අභියත යකඩේකින් මතු මලකඩ යකඩේම කාදමන්නාසේ පංචස්කන්ධ ධර්ම විසින්න කාදමන බව පැහැදිලිවම අවබෝධ වුණා නම් ඒ වගේම මේ පංචස්කන්ධ ධර්ම අනිත්‍යයි කියලා දුකයි කියලා අනාත්මයි කියලා අවබෝධ වුණා නම් මේ පංචස්කන්ධ ධර්ම කෙරෙහි කලකිරීමක් අනිවාර්යයෙන්ම ඇති වෙන්නට ඕන විශේෂයෙන්ම තම අපේ සංසාරයේදී විඳින ලද දුක ගැන ඒ දුක්ඛ සත්‍ය ගැන පැහැදිලි අවබෝධයක් ඇති වුණාට පස්සෙ මේ පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි ඇලීම බැඳීම නිසා මෙවැනි සංසාර දුකක් සමාජ ලබා දුන්නේ ඒක නිසා ඒකම දුක්ඛ සමුදය සත්‍යක් වූවාය කියන කරුණ දුක්ඛ සමුදය සත්‍යක් වූ බව ඒ ගැන සමාතුල ඇතිවන අවබෝධය ඇති වුණාට පස්සෙ පංචස්කන්ධය කෙරෙහි කලකිරීමක් ඇති වී ඇත විශේෂයෙන්ම අතීත සංසාරයේ විඳින ලද අපා දුක් ප්‍රේත ලෝකවල දුක් මනුෂ්‍ය ලෝකවල දුක් ජාති ජරා ව්‍යාධි මරණ ආදී අනන්ත ප්‍රමාණ දුක් හේතුගෙන මන අවබෝධයක් ඇති වී යුතුයි ඒ ඇති වුණාට පසුව මේ තරම් දුක් ලබා දුන්නා වූ මේ පංචස්කන්ධය කෙරෙහි මොන ඇලීමක්ද මොන බැඳීමක්ද මොන මම මගේ කියන හැඟීමක්ද කියන එක නිරායාසයෙන්ම තමාගේ සිතතුලින් මතුවේ නෝ එතකොට මේ පංචස්කන්ධ ධර්ම කෙරෙහි ඇලිලා බැඳිලා උපාදාන කරගෙන මම කියලා හිතාන මගේ කියලා හිතාන කටයුතු කිරීම තුළින් මේ විදිහට සංසාරය පුරා නැවත නැවත ඉපදෙකදී ආභව පැහැදිලිවම තේරෙනවා නම් මෙවැනි දුකක් හෝ දුක්ඛ සම්බය සත්‍යයක් හෝ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ මේ පංචස්කන්ධ ධර්ම කෙරෙහි කිසිසේත්ම නොඇලී යුතුයි නැවත නැවත සංසාර දුකට ඇදදමන ලබන මේ පංචස්කන්ධ ධර්ම කෙරෙහි කලකිරිය යුතුයි කියන හැඟීම මේ ඇයට දැන් ඇති වී තිබිය යුතුයි. හරියට ඒ දේශනා ඒ විදිහට අහලා ඒ අනුව පිළිපැදලා ඒ විදිහට භවනාවක නිරත වුණා නම් ඒ අවබෝධය ඇතිවන්නේ මේ ධර්ම දේශනාවක් අහලා ඊට පස්සේ කමතක කරලා එහෙම අවබෝධය ලබා ගන්නට බෑ. ඒකට එසේ සංකස්සන්ද ධර්ම කෙරෙහි කලකිනා පස්සේ එවන් පස්සන් වික්‍රේෂතෝ ආර්ය ශ්‍රාවකෝ රූපස්මින් නිඳින්දති වේදනායක නිින්දිති සංඥායක නිින්දිති සංඛාරේසුතු නිින්දිති විඥානම් නිින්දිති මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහ පිළිබඳවම නිින්දිති කල කෙරෙනවා නිින්දින්දම් විරජ්ජති එසේ කල කෙරෙන විට මේවා කෙරේ ඇලෙන්නේ නැහැ විරෝධයේ ඇති වෙන පංචස්කන්ධය කෙරෙහි ඇලෙන්නේ කටයුතු කිරීම නිසා සංසාරයේ පුරාම මේ දක්වා දුක් විඳගෙන ආවා දෙතම ඇති කියන අවබෝධය මෙයාට ඇති ඒකේ දැන්වත් මේ පංචස්කන්ධය කෙරෙහි තියෙන මේ ඇලීම බැඳීම සම්පූර්ණයෙන් අතහැරලා පංචස්කන්ධ කෙරෙහි කලකිරීලා පංචස්කන්ධ කෙරෙහි විරාගයක් ඇති කරගත යුතුයි කියන හැඟීමක් ඇති වී ඇත. විශේෂ පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි විරාගයක් ඇති වුණේ නැත්නම් මේවා උපාදාන කරගන්න. විශේෂ උපාදාන කරගෙන සිටින් තාක්කල් මේවා සිටින් අතහරින්නට බැහැ. මේ පංචස්කන්ධ ධර්ම සංඛ්‍යාත සියලුම සංස්කාර ධර්ම සිටින් අතහැරී ගිය අවස්ථාවක් තමයි සිත නිවනට පත්වන්නේ. සංඛාර ගතං චිත්තං සංස්කාර විරහිත භාවයට සිත පත්වන්නට ඕන. එතකොට ඒකේ වීමට නම් අනිවාර්යයෙන්ම මේ කෙරේ විරාගයක් ඇති වෙන්නේ. ඒ විරාගය ඇති වීම සඳහා තමා තේරුම් ගන්නට ඕනේ අතීත සංසාරයේ විඳින ලද දුක දුක්ඛ සත්‍යය. ඒක අමතරව මේ පංචස්කන්ධ ධර්ම කෙරේ යැලීම බැඳීම නිසා මේ දුක ඇති වුණායි කියන කරුණ ඒ කියන්නේ දුක්ඛ සමුදය සත්‍යය. මේ දුක සහ දුක්ඛ සමුදය සත්‍ය කියන සත්‍යයේ මේ සත්‍යතා දෙක ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ මේ සත්‍යතා දෙක හරියට පැහැදිලි අවබෝධ වුණේ නැත්නම් එවැනි කෙනෙකුට වෙන්නේ කලකිරීමක් ඇතිවන්නේ ඒකයි මේ සංසාරේ පුරා දිගින් දිගට නැවත නැවත ඉදදීපදී එන්නට හේතු පාදකම්. එමේෂා දැන් මේක අවබෝධ කරගත්තේ නැත්නම් අනාගතයේදී මේ විදිහටම කෙලවර සීමාවක් නැතුව සංසාරේ පුරා ගමන් කරන්න සිදු වෙනවා කියන කරුණක් තේරුම් අරගෙන පංචස්කන්ධයේ නියම තත්ත්වය අවබෝධ කරගෙන විරාගය ඇති කරගත්තේ නිරාගා විමුක්ති කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ශේ විරාගය ඇති වුණාට පස්සේ සිත නිදහස් වෙනවා.
එසේ පංචස්කන්ධයන් කෙරෙහි කලකිරීමක් විරාගයක් ඇති වුණා නම් එහෙම ඊට පසු මෙවැනි දුකක් ලබා දුන්නා වූ දුක්ඛ සමුදය සත්‍යයක් වූ පංචස්කන්ධ කෙරෙහි මොනම ආකාරයකින්වත් මම ඇලිය යුතු නොවේ කියන අදහසේ පිහිටලා මේ සියල්ලම සිතින් අතහරිනවා කියලා අතහරින්නට පුරුදු වන්නට ඒ සියල්ලම සිතින් අතහැරියට පස්සේ පහළ පහළ මට්ටම් වල සිටින ආයත සිත ශූන්‍යතාවයකට ඉස්භාවයකට පත්වනවා අත්දකින්නට පුළුවන්. සිතට විවිධ සංස්කාර සිතේ විදන්න ගලන්නේ සිත නිශ්චල වෙලා සංසුන් වෙලා කිසිම රූප නිමිත්තක් සිත වැටෙන්නේ නැතුව සිත ශූන්‍යතාවයකට පත්වන්න පිළිද තිබෙනවා. ඒ පහළ පහළ මාර්ගඵල ලාභියෙකුට ඒ ආකාරයෙන් සිදුවන්නේ එසේ ශූන්‍යතාවයකට පත් වුණාට පසු එයින් එහාට කටයුතු කරලා නිවනට හිතපත් කරගත් ගණන් ලබන්නේ කෙසේද කියන කාරණාව ගැන ගියවරේදී අපි විඤ්ඤාණයට කරුණු ඉදිරිපත් කළා ඒ අනුව පිළිපැදලා නිවනට හිතපත් කරගන්නට පුළුවන්. භාවනාවේ ඉහළම දියුණුවක් ලැබපු කෙනෙක් සිටිනවා නම් එවැනි කෙනෙකුට එවැනි ශූන්‍යතාවයක් නෙවෙයි අත්දකින්න ලැබෙන්නේ සිහියෙන් දැනීම මාත්‍රය. මේකට කියනවා විමුක්ත ශිකක් කියලා නිභාස් ශිකක් කියලා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා විරාගා විමුක්තිය විමුක්තස්මින් විමුක්තණේකී පදානාදී කියලා. ඒ විමුක්ත භාවයට පත් වුණාට පස්සේ විමුක්ත වුණා කියලා දැනගන්නවා කියන එකයි ඒ අදහස. රහත්ෝ කෙනෙකුට ඇති වෙනවා ශිකක් විමුක්ත ශිකක් විමෝචන ශිකක් කියන වචනේ පාවිච්චි කරනවා අකුප්පාචේතෝ විමුක්තිය කියන වචනය ඒ සඳහා පාවිච්චි කරනවා. ඒ සිතින් කිසිම දෙයක් හිතන්නට කරන්නට කියන්නට බෑ සිනුම් දැනීම මාත්‍යක් පමණයි. මතු පිටින් පවස්නා අවශ්‍යක හා කිසිම සම්බන්ධයක් නෑ. ඒ වගේම ඒ පංචස්කන්ධ තමන්ගේ පංචස්කන්ධ ලෝකය බාහිර ලෝකයේ සියලුම ධර්මතාවයනොත් නිවන සහිත සෑම දෙයක්ම අතහැරිය ගිය කිසිම බැඳීමක් නැති සිනුම් දැනීමක් පමණයි ඒ අවස්ථාවේදී වෙන කෙනෙකුට අත්දකින්න ලැබෙන. ඒ සිත තමයි විමුක්ත සිත කියන්නේ ඒ විමුක්තස්නේ විමුක්තමේති පදානාති ඒ නාගාති විසිකම් ධම්මචරයන් කතං කරණීය නාතනං ඉත්තත්ථාති පදානාති කියන කොටස ඊළඟට බුදුදානන් වහන්සේ දක්වලා තිබෙනවා. එසේ විමුක්ත සිත කුද්ගත කරන දෙනාට තේරෙනවා කී නාගාති සමාගේ ධාතියේ වුණායි කියලා. ඒ විමුක්ත සිත ඇති කරගත්තු කෙනාට පැහැදිලිවම අත්දකින්න තියෙනවා මේ විමුක්ත සිත පවතින හේතු මොනවාද කියන කාරණා. ඒකේ සමුදේ වශයෙන් තමයි එයාට පැහැදිලිවම තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ ප්‍රාණයේ පවතින නිසා පණ ටික තියෙන නිසා මේක පවතිනවා. ඒ වගේම පුනර්භවයේ ගෙන දුන්නා වූ කර්ම ශක්තිය විපාකයේ තිබෙන තාක්කල් මේක පවතිනවා. ඒ වගේම සිතේ ක්‍රියාත්මක ස්වභාවයේ පවතින තාක්කල් ඒක පවතිනවා. මේ එක ධර්මයක් හෝ නැතිව ගියා නම් එහෙම මේ විමුක්ත ශිෂ්‍යට පිහිටා සිටින්නට තැනක් නැහැ. ඒක නිරුද්ධ වෙනවා. ඒක නිසා ඒකත් අනිත්‍ය යන ධර්මයක්. එතකොට ඒකට පැහැදිලිව තේනවා මේ විමුක්ත සිත ඇති වෙන්නට පෙර සමාගේ සිතේ සිතේ තිබෙන ස්වરૂපය අනුව සිත සංසන්දනය කරලා බැලුවොත් අවිද්‍යාව පත්‍ය සංඛාර පත්‍ය විඥාන කියන එක අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන කොටසත් ඒකත් පැහැදිලිවම අත්දකින්න පුළුවන්. අවිද්‍යාව නිසා සංස්කාර කුසල අකුසල ආදී චිත්ත සංස්කාර ධර්ම දැනෙවීම ඒ කුසල අකුසල චිත්ත සංස්කාර ගන්තිවීම තුළින් නැවත නැවත පුනර්භවයේ ගෙන දුවීමත් ගැන පැහැදිලි ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් වෙන කෙනෙකුට ලබන්නට පුළුවන්. වෙනත් කෙනෙකුට ඒව ගැන අවබෝධ ඒක ඒ විදිහට ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් ලබන්නට බැහැ. නිකම් මේක න අවබෝධයක් ඕන නම් ඇති කරගන්න පුළුවන් එකමන. එතකොට මේ විමුක්ත සිත ඇති කරගත්තු තැනට පැහැදිලිවම තේනවා මේ එක ධර්මයක් හෝ මේ විමුක්ත සිත පැවැත්මට හේතු පාදකෝ සම්දේශය සම්දේ වූ එක ධර්මයක් හරි නිරුද්ධ වී ගියා නම් ප්‍රාණය නිරුද්ධ වී ගියා නම් කර්ම ශක්තිය නිරුද්ධ වී ගියා නම් මේ විමුක්ත සිතට තිහිකන්නට තැනක් නැ මේක නිරුද්ධ වී යන බව. එතකොට සාමාන්‍ය කෙනෙක් මරණාසයෙන් ඒ විමුක්ත සිත උදා කරගත් සහස්ත්‍රෝ කෙනෙක් මරණයට පත් වෙනවා. ඒ මරණයට පත් වෙනකොට ඒ විමුක්ත සිත කිසිම දෙයක් උපාදාන කරගෙන නැති නිසා මම මගේ කියන හැඟීමේ වේගයේ ගැඹිලාවක් නැති නිසා ඒ වගේම කිසිම උපාදාන මම මගේ කියන හැඟීම් අවිචාර සංස්කාර ධර්ම ආදී කිසිම දෙයක් ඒ වේග ගැඹිලාවක් නැති නිසා ඒ විමුක්ත සිත පවතින හේතුව නිරුද්ධ වෙනකොට විමුක්ත සිතත් නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙනකොට මේ සංසාරයේ මේ ලෝකයේ සම්පූර්ණයෙන්ම නිවී යනවා. ඒ වගේම නැවත පුනර්භවයක් ගෙන දෙන සිතක් ඇති නොවන නිසා අනාගත භව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී යනවා.
මේ භවයත් නිරුද්ධ වෙනකොට අනාගත භවයත් නිරුද්ධ වෙනකොට ඒ වගේම විමුක්ති චිත අත්දකින්නා වූ ඒ චිතේ පවස්නා පැවතීම නිරුද්ධී යනකොට විමුක්ති චිතත් නිරුද්ධ වෙනවා ඒක නිසා නිවනක් නිරුද්ධ වී නිවි යන එතකොට මේ ලෝකයක් පරිලෝකයක් නිවනක් කියන සියලුම ධර්මයන් සම්පූර්ණයෙන්ම සිටින් අතහැරී යන බව ඔහුට අත්දකින්නට පුළුවන්. ඒ අත්දකින්නකොට කිසිම උපාදානයක් ඔහුගේ සිත තුළ නැති බව ඔහුට අත්දකින්නට ලැබෙනවා. මොකද මේ සියල්ලම නිරුද්ධ වෙලා නිවිල යනවා නම් කුමක්ද මෙතන උපාදාන කරන්නට ඉතිරිවන්නේ කියන කාරණාව පැහැදිලිව අවබෝධ වෙන නිසා. ඒක අමතරව ඒ සියල්ලම නිරුද්ධ වෙනකොට තමන්ගේ පංචස්කන්ධ ලෝකයක් මේ මුළු බාහිර පංචස්කන්ධ ලෝකයක් අනාගත ලෝකයක් නිර්වාණ ධාතුස්සයිද සියලුම දේවල් සම්පූර්ණයෙන්ම නිවිලා නිරුද්ධ වෙලා ගියාට පස්සේ මොකක්ද ඉතිරිවන්නේ ආශාවක් ඇති කරගන්නට කියන කාරණාව පැහැදිලිවම තේනිය යන විට දෝතස්සායේව තණ්හාය ශේෂ විරාග නිරෝධ දෝසාවෝ පටිච්චසම්බෝ මුත්‍ති අනාලයෝ කියන කරුණත් ඔහුට අත්දකින්නට පුළුවන්. මේ තණ්හාවේ අනු මාත්‍රයක් වද්දතෝ මේ සියල්ලම ශේමී නිරුද්ධ වී ගියා කියන කාරණාව දකිනවා. එතකොට එවැනි කෙනා තණ්හාව සම්පූර්ණ ශේමී ගිය ආකාරය දකිනවා. ඒ වගේම උපාදාන කිසිවක්ම නැති ගිය ආකාරය දකිනවා. ඒ විමුක්ති සිත උදා වීමට ප්‍රථමයෙන් සම්පූර්ණයෙන්ම අස්මිමානිය නිරුද්ධ කළ යුතුයි. අස්මිමානිය නිරුද්ධ කිරීමෙන් තමයි විමුක්ති සිත උදාවන්නේ. ඒ අස්මිමානිය නිරුද්ධ වෙනකොට අවිද්‍යාව නිරුද්ධ වී ගිය ආකාරයක් දකිනවා. මේ විදිහට අවිද්‍යා සංහා උපාදාන ආදී ධර්ම සියල්ලම නිරුද්ධ වී ගිය නිසා මේ සිත ඒ අන්තිමට ඉතුරු වෙච්ච සිත මරණයට පත් වෙනකොට නිවෙන නිවුණට පස්සේ නැවත තැනක කවදාවත් උපදින්නට හැකියාවක් නැහැ. ඒක නිසා අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන එක අත්දකින්න. මේ අත්දැකීම එවැනි සත්‍යයකට පත්න උපශීවකට කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. අන්න එවැනි කෙනාට වේදනා කීනා ජාතිකේ. බුදුරජාණන් වහන්සේ කියනවා දෙරාගා විමුක්ති විමුක්තස්මි විමුක්තමේ තී පජානාතේ කීන ධාති විශිතං කතං විශිතං බ්‍රහ්මචර්යං කතං කරණීය නාපනං නිත්තප්තාති පජානාති කිය. මේ ධාති ශේමිච්ච ආකාරයට පැහැදිලිව දකින්නට පුළුවන් ශේ දී යන ආකාරය. මේ දීතාත්ම ශේම දැනීම මාත්‍ය ශීතල වී ගිය නිවි ගිය සත්‍යයක් උද්ගතවන්නේ ඒක පවා උපාදාන කරන්නේ ඒ උපාදාන නොකරන්නේ මේ දැනීම මාත්‍රයේ පැවැත්ම පවා දුකක් කියලා වැටහෙන නිසා. එවැනි කෙනාට මේ ලෝකයේ කිසිම තැනක මේ ප්‍රතිසන්ද විඥානයක් වශයෙන් මේසිත ගිහිල්ලා නැවත නූපදී යුතුයි කියන කරුණ සිතට කා වැදී තිබෙන. අඩු වශයෙන් නැත්තම් උපරිම වශයෙන් කතා කරනවා නම් සුද්ධාවාසයක ගිහිල්ලා ඉපදනක් වැඩක් නැහැ. මොකද එතනක් තියෙනවා සිතේ පැවැත්ම දුක්ඛ සත්‍යයේ පැවැත්ම එතන තියෙන්නේ. ඒ සිතේ පැවැත්මම මම මගේ කියලා එතන අය රහත් සම්න්නට ප්‍රථමයෙන් ග්‍රහණය කරනවා. ඉතින් මේ මම මගේ කියන එක සම්පූර්ණයෙන් නිරුද්ධ වූ කෙනාට මේ සිතේ පැවැත්ම තරම් බාහනක දෙයක් තවත් දක්නට නැහැ. ඒකමයි දුක්ඛ සත්‍යය. එතකොට එයා දුක්ඛ සත්‍ය වශයෙන් දකින්නේ මේ පංචස්කන්ධ ලෝක ධර්මයන්ගේ පැවැත්ම, දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් දකින්නේ ප්‍රාණයේ පැවැත්ම, පණිතිකේ පැවැත්ම. කලින් දුක්ඛ සමුදය සත්‍ය සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා තියෙන නිසා විඥා සංහාදී ධර්මයන් මෙහිදී ඉතිරිලා තියෙන දුක්ඛ සමුදය සත්‍ය තමයි ඔහුගේ ප්‍රාණයේ පවතින නිසා තමයි මේ දුක දිගින් දිගට පවතින්නේ. පින්නම් පාන අවස්ථාවක් පස්සේලා ධානයේ නිරුද්ධ වුණාට පස්සේ මේ දුක කෙලවර කරනවා. එයින් මෙහා දුකේ කෙලවර වීමක් ස්ථිර වශයෙන්ම සිදු නොවන බවක් දකිනවා. මෙන්න මෙහිදී ඔහුට පැහැදිලිවම පේනවා සම්පදානස පවත්ත පරිආදානයේ සංඥා පරිනිබ්බාණේ ඥානං කියන ඒ නුවණ. ඒ කියන්නේ දැන් මේ පවත්නා වූ පංචස්කන්ධ ධර්මත් නිර්වාණ ධාතුවත් සම්පූර්ණයෙන්ම නිවී යාම දක්නා නුවණ තමයි පරිනිබ්බාණ ඥානය කියන්නේ. ඒකත් අත්දකිනවා. ඒ අත්දකින අවස්ථාවේදී ඔහුට පැහැදිලිවම පේනවා කීනා ජාති ජාතිය ශේවනා නැවත ජාතියක් නැහැ කියලා. විශේෂයෙන් බ්‍රහ්මචර්යයන් මේ බ්‍රහ්මචාරී ජීවිතය ගත කරලා ඉවරයි. කතං කරණීයං කරන්නට තිබෙන දේවල් කළා. නාකරං මිත්තත්තාදී පජානාති මේ පස්සේ කරන්නට දෙයක් නැහැ කියලා දකිනවා. මෙන්න මේ විමුක්ති සිතක් ඇති වෙච්ච තැනත්තාට බුදුරජාණන් වහන්සේ සූත්‍රයේ දක්වනා ඒවං විමුක්ති චිත්තං කෝ භික්ඛවේ භික්ඛුන් ශේන්දා දේවා සබ්බම්මකාශේ පජාපතිකා දුරතෝ නමස්සන්ති නමෝතේ පුරිසාජඤ්ඤය නමෝතේ පුරිසුත්තන යසතේනා ඥානාමි යම්පි නිස්සාය ජායසී කිය.
සත්‍යයන් සහිත ධර්මයන් සහිත සියලුම දිව්‍යම ධර්මයන් ඈත ඉඳලම එවැනි විනිත සිත පොද්දත කරකුගෙනාට නමස්කාර කරනවා. නමෝතේ කුරුසාගන්න නමෝතේ පුරුෂිතම පුරුෂෝත්තමයන්න් සුභාංශේද අපගේ නමස්කාරයේ වේවා. යක්ෂතේ නාග ඥානාම්පේ යම් කෙනෙක්සාය දහයක ඔබ කුමක් ඇසුරු කරගෙන මේ සමාධිය පවත්වනවාද කියන එක අපට දැනගන්නට බැහැ කියන අදහස පළ කරමි. ඒ කියන්නේ දිනුත් සිතේ කිසිම ආරමුණක් නැහැ. ඒක නිසා තමයි කිසිම දෙවියෙකුට බක්මෙකුට ඒක දකින්නට බැරි. ඒ බව බුදුරජාණන් වහන්සේ අලබද්දූපම කියන මජ්ක්‍ධිමනිකාය සූත්‍රයේ තියෙන ඒ සූත්‍රයේ මෙලෙසින් දක්වනවා. ඒවම විමුක්ත චිත්තං කෝ භික්ඛවේ දෙක්ඛං සේින්දා දේවා සබ්බම්මකාශ පජාපතික අන්වේෂං නාදි ගච්ඡන්තේ ඉදං නිශ්ශතං තථාගතස්ස විඥානං කිය. ඒ දෙවියන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකවාසී සත්වෝ රහතෝ කෙනෙකුගේ විමුක්ත සිත මේ අරමුණ අරගෙන පවතිනවා කියලා හෙව්වත් ඒ කිසි කෙනෙකුට හොයාගන්නට බෑ. මොකද ඒකේ අරමුණ නැති නිසා. සංකේෂේ දුකමත් ඇයි එම් හොයාගන්නට බැරි? දිත්තේවාහම් වික්‍රේ ධම්මේ සතහලතං අනුවද්යෝති වදාමි. මේ විමුක්ත සිතේ අරමුණක් නැති නිසායි කියලා මම ප්‍රකාශ කරනවා. එහෙමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ කලේ. එන්න මේ විදිහට ඒ විමුක්ත සිත උද්ගත කරපු කෙනාට ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ දෙවියන් බ්‍රහ්මයන් පවා ඈත ඉඳලා දුරතෝ නමස්සන්ති නැත්නම් ආර්කාව නමස්සන්ති ඈත ඉඳලා නමස්කාර කළ බවයි දක්වන. මෙන්න මෙගලි කෙනෙකුගේ සිතේ ස්වරූපය උන්වහන්සේ ඊළඟට ප්‍රකාශ කරනවා. අයං උච්චර දික්ඛවේ නේවාචිනාතින අපචිකාති අපචිනිස්සාටිතෝ නේව පජහතින උපාදීති පජනිස්සාටිතෝ නේව විෂිනේතින උෂිනේති විෂිනේත්වාටිතෝ නේව විදුපේතින සන්දෝභේති විදුපේත්වාටිතෝ. මේ ඉස්සල්ල මේ ඇයි කියවා මතක ඇති. ඔය තත්ත්වයට පත් වෙන්න ඉස්සල්ල ඕකේ අනිත් පැත්තකේ නේව අපි මෙතන කතා කරන්නේ නේව අපචිතාතින ආචිනාති අපචිනිස්සාටිතෝ. ලං කරගන්නෙත් නෑ, ඈත් කරගන්නෙත් නෑ, ඈත් වෙලා ඉඳින්. ඉස්සර මේ ඇයි කියවේ ඈත් කරගත යුතුයි ලං කරගන්නෙත් පහ කියලා. නේව පදහතින උපාදීති පදිනිස්සාටිතෝ. ඉස්සන්න මේ ඇයි කියවේ උපාදාන කරන්න දෙපා ඈත් කරන්න දෙයි කියලා. මේ විමුක්ත සිතක් ඇති කරගත්තු තැනැත්තා නේව පදහතේ ඈත් කරන්නෙත් නැහැ, නෑ උපාදීති උපාදාන කරන්නෙත් නැහැ. පදිනිස්සාටිතෝ ඈත් වෙලා පවතින. ඊට පස්සේ කියවේ නේව විෂිනේතින උෂිනේති විෂිනේත්වාටිතෝ. කලින් මේ ඇයි ප්‍රකාශ කළේ රැස් කරන්න දෙපා විශ්වවා හරින්ද පංචස්කන්ධ ධම්ම රැස් කරන්න නැතුව විශ්වවා හරින්ද කියලා. මෙතෙන්දී කතා කරන්නේ රැස් කරන්නෙත් නෑ විශ්වවා හරින්නෙත් නෑ. විශ්වවා හැරලයි පවතින. ඒ වගේම නේව විදූපේතින සම්දෝපේතේ විදූපෙත්වාටිකෝ. කලින් මේ ඇයි ප්‍රකාශ කළේ මේ පංචස්කන්ධ ධම්ම දල්වන්නට එපා නිවන්නට කියලා. මෙතන කියන්නේ දල්වන්නෙත් නෑ නිවන්නෙත් නෑ. නිවල් ආශිත නිසා. විමුක්ත සිතේ ස්වરૂපය සියල්ලංගෙම ඈත් වූ නිදහස් සිතක්, සියුම් වූ දැනීම් මාත්‍රයක්. ඒක කිසි දෙයක් හා සම්බන්ධ වෙලා නැහැ. ඒක නිසා බුදුජානන් වහන්සේ ඔය කරුණ ඔය ආකාරයෙන් ප්‍රකාශ කළා. මේ කරුණ හතරම අඩංගු රහත් වූ කෙනෙක්ගේ ගුණ අන්තර්ගත වන පාඩයක් තියෙනවා. මේකට ඒක අදාළ නිසා ඒ පාඩේ විස්තරයක් දැන් සුළු අදහසක් පමණක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. බුදුජානන් මෙන්න මේ පාඩේ දැක්කනවා. ඉන්න පාරගතෝ තලයේ දෙක්කති බ්‍රාහ්මනෝස්කෝ බික්කේ අරහතෝ ඒතං අදිවචනං ශෝකාමෝ ගන්තින්නෝ බහෝ ගන්තින්නෝ දික්ඛෝ ගන්තින්නෝ අවිජ්ජා ගොන් අවිජ්ජා ඕ ගන්තින්නෝ සබ්බං සංසාර පතං තින්නෝ උත්තින්නෝ නිත්තින්නෝ සමතෙක්ඛන්තෝ වේතවන්තෝ උත්තමා ශෝචින්න චන්නෝ ගතද්දෝ ගතදිසෝ ගතකෝටිකෝ පාලිත බ්‍රාහ්මචාරයෝ උත්තම අධ්‍යක්ෂිත්පත්තෝ බහය තමංගෝ උපහේන ක්ලේශෝ කටිවිද්දා කුප්පෝ සච්චකත නිරෝධෝ දුක්ඛන්තස පරිඥාත සම්පදෝ පහිනෝ මග්ගෝ භාවිතෝ නිරෝධෝ සච්චකතෝ අභිඤ්ඤේය අභිඤ්ඤාතං පරිඤ්ඤේය පරිඥාතං භාවේ තබ්බං භාවිතං පහතබ්බං පහේන සච්චිකාතබ්බං සච්චකතං සෝ පිටපලිකෝ සංකේන පරිකෝ අභූලේශිකෝ නිරබ්බලෝ අරියෝ පන්නදයෝ පන්නබාරෝ විසංවිත්තෝ පංචංග වෙත්තිනෝ තලංග සමන්නාගතෝ ඒක රක්කෝ චතුරා පස්සේනෝ පනුන්න චත්පස්සේක සත්තෝ සමය සත්‍යේසනෝ අනාර්ය සංකප්පෝ පස්සද්දකා සංඛාරෝ ප්‍රේමිත චිත්තෝ ශ්‍රේමිත පඤ්ඤෝ උචිතවා කේවලී උත්තම දිට්ඨිප්පත්තෝ සෝ නීවා වචනා තීන අපචිනාති අපචිනිස්සාචිතෝ නීව පජහතීන උපාදීති පජහිත්වාචිතෝ නීව විෂිනේති නෝ විෂිනේති විෂිනේත්වාචිතෝ
එකයි පරිණීයෙන් පරිණාතං කිය. භාවිතබ්බම් භාවිතම් භාවිතා කලිත ධම්ම ඔක්කොම භාවිතා කරලා සතර සතිපට්ඨාන ධම්මයන් භාවිතා කරලා සම්මප්පදාන ධම්මයන් භාවිතා කරලා සතර ඉද්ධිපාද ධම්මයන් භාවිතා කරලා පංචේන්ද්‍රිය ධම්මයන් පංච බල ධම්මයන් භාවිතා කරලා සත්‍ය බොද්ධංග ධම්මයන් භාවිතා කරලා ආර්ය අෂ්ටාංග මාර්ගය භාවිතා කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ත ආදී අනුපස්සනා අට්ඨාරසම විපස්සනාම් භාවිතා කරලා ඒ වගේම මේ සංසාර විමුක්තිය සඳහා යම් කිසි දෙයක් භාවිතා කළා නම් ප්‍රගුණ කළ යුතු නම් ඒ සියල්ලම භාවිතා කර ප්‍රගුණ කරලා තියෙන්නේ භාවිත මග්ගෝ කියන්නේ එකයි. භාවේතබ්බම් භාවිතං ඊළඟට පහතබ්බම් පහේනම් ප්‍රහාණය කළ යුතු ධර්ම සෑම දෙයක්ම ප්‍රහේණ කරලා අවිද්‍යාව ප්‍රහාණය කළා අන්නා උපහාණය කළා අස්මිමානෙ ප්‍රහාණය කළා උපාදාන ප්‍රහාණය කළා විශේෂයෙන්ම රූප දෝෂ මොහ සංඛාද සියලුම ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කළා සිටිනි. ඊළඟට සත්‍චිකාතබ්බං සත්‍චිකතං සාක්ෂාත් කළ යුතු ධර්ම සාක්ෂාත් කළා ඒ සාක්ෂාත් කළ යුතු ධර්මාත්‍රයෙන් ප්‍රධාන වශයෙන් ගණන් ගෙනෙන චේතෝ විමුක්තිය සංඥා විමුක්තිය කියන කරුණු දෙක සාක්ෂාත් කළා අරහත් ඵලයේ සාක්ෂාත් කරලා කුප්පා චේතෝ විමුක්තිය සාක්ෂාත් කරලා පටිසම්භිදාවන් තියෙනවා නම් ඒ පටිසම්භිදාව චතුපටිසම්භිදාවන් සාක්ෂාත් කරලා එදා සිටම රහතන් වහන්සේලා නම් දිබ්බ චක්කු දිබ්බ සෝත පරිචිත්ත විඥාන වැනි ඒ විද්‍යාවන් පවා සාක්ෂාත් කරලා තියෙනවා. ඒකයි සාක්ෂාත් කළ යුතු ධර්ම සාක්ෂාත් කළා කියන්නේ. එවැනි තැනැත්තා උක්කිට පරිකෝ සංකින්න පරිකෝ බෝලේශිකෝ අවිද්‍යාව සම්පූර්ණයෙන් උතුරල පලික කියන්නේ දොරක් බහලා දොර අරහට දානවා ඉස්සර කාලේ කොල්ලක් වගේ එකක් යඟලයක් හරි තමත් අද වෙනස් සිටින්න. එතකොට ඇතුළේ ඉන්න කෙනාට එළියට යන්න බැහැ. ඒ වගේම සංසාර සාගරයෙන් එළියට යන්නට බැරුව සිර කරලා දෙයක් දෙයක් තමයි අවිද්‍යාව. මෙන්න මේ ඵලිකේ සම්පූර්ණයෙන්ම අයින් කරලා උත්පත් ඵලිකෝ සංකින්න ඵලිකෝ මේ අවිද්‍යාව පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානම් වශයෙන් දැක්කෝ කුසල කුසල කම්ම සංස්කාර තුළින් නැවත නැවත එකට එකදී සංසාර ගමනේ දිගින් දිගට ආවා මේ සංස්කාර ධර්ම සම්පූර්ණයෙන්ම විසිරුවා හැරලා ඊළඟට අබ්බුලේශිකෝ ආශාව තණ්හාව සම්පූර්ණයෙන්ම ගලවා උදරලා මුළුමනින්ම අදාලා නිරන්තරෝ සංගෝජ ධර්මය සම්පූර්ණයෙන්ම ප්‍රහීන කළා අරියෝ ආර්ය භාවයට පත් වෙලා නිකලෙස් භාවයට පත් වෙලා පන්න දජෝ හරියට උසවා තිබෙන කොටියක් පහල හෙළුවා වගේ පන්න දජ කියන එකත් ඒකයි සම්පූර්ණයෙන්ම මානේ නැත්තටම නැති කළා පන්න දජෝ ඊළඟට මර පැත්තකින් පහ තබල මංජස්කන්ධ බර ඒ වගේම ක්ලේශ බර ඕවිත බරෝ කියන්නේ ඒකයි පංචස්කන්ධ බර ක්ලේශ බර සම්පූර්ණයෙන්ම පැත්තක දාලා ඕවිත බරෝ පරික්ෂේණ භව සංගෝජනෝ මේ භවයේ නැවත නැවත ගැට ගැසෙනා වූ සංගෝධ ධර්මය සම්පූර්ණයෙන් ශේ කරලා තියෙන්නේ ඒ සංගෝධන තමයි අර මා කලින් කියවේ අවිජ්ජාව අස්මිමාන මේ සංගෝධ ධර්මය සම්පූර්ණයෙන්ම ප්‍රතිණ කළා පංචංග විප්‍රහීනෝ නීවර ධර්මය සම්පූර්ණයෙන්ම නැති කරලා සිටින්නේ. ඊළඟට සලංග සමන්නාගතෝ අංගහයකින් එවැනි කෙනා යුතුයි. සහස්තු කෙනෙකුයි ගුණයි අපි මේ කියන්නේ. සලංග සමන්නාගතෝ අංගහයකින් යුතුය සිටින්නේ. මොනවද මේ අංගහය? සක්ෂුනා රූපං දිස්සා නේව සුන්නෝ භවතින දුම්මනෝ පෙක්කෝච විහෙරති සතෝ සංකජානෝ ආදී වශයෙන් දැක්කෝ පරිදි. අස්ස කනනාසය දිව ශරීරය මනස යන ඉන්ද්‍රයන් ද රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්මැනි අරමුණු හමුණාත් පසුව ඇලීමකුත් නැතුව ගැටීමකුත් නැතුව මැද්ද හස්සිතින් යුතුව වාසය කරන විෂම ආකාරයකින් නිරුත්සාහක වැඩිමක් ඇති වෙන්නේ නැහැ ගැටීමක් ඇතිවන්නේ නැහැ විමුක්ති සිතව කිසිවක් ගණන් ගන්නෙත් නැහැ කිසිම රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් පොට්ටබ්බයක් කිසිවක් පෙරේ සිටිවිලි ඇති කර ගන්නට බෑ. එම නිසාම කලංග සමන්නාගතයි අංග 6කින් සමන්නාගතයි. ඒක ආරක්කෝ එකම ආරක්ෂකෙක් බඳ සබාවෙන් ඉන්නවා. ඒක තමයි සතිය. තමගේ සම්මා සතිය ආරක්ෂකෙක් වශයෙන් සබාගෙන සිටින්නේ. මේකෙන් අදහස් ගන්නේ රහත් වූ පමණින් සතියෙන් යුතුව සෑම දෙයක්ම හැම විටම කර කර සිටිනවා කිය. නමුත් එවැනි කෙනෙකුට සතියෙන් යුතුව මම මෙතන සිට වැඩ කරන්න ඕනේ කියලා සිටින්න ඇති වෙනකොටම සම්මා සතිය 100% ක්ම පිහිටා වෙනවා. සංකෝපණ සංසල් සම්බයාවයි
ඒ වශයෙන් කොට උපන්නන සාාරීතිකාන දුක්ඛානං කරානං කටුකානං අසාතානං අමනාපානං පානහරානං අදිවාස්ක ජාතිකෝ හෝති කියලා බුදුහාමුදුර දක්වලා තියෙන ප්‍රාණී නිරුද්ධ වී යන දුකක් ආවත් ඒක පවා සංඛායේකං අදිවාසේති නුවණින් යුත යෝෂණ වෙනත් දේවල් ගැන ඒකට කියන්න තිබු දෙයක් නැහැ ඊළඟට සංඛායේකං නෝදේති ඈත් කළ යුතු ධර්ම මැඩලිය යුතු ධර්ම නුවණින් යුතවම ඈත් කරනවා ඊළඟට පනුන්න පච්චේක සච්චෝ මේ ලෝකයේ සත්‍යෝ දසවස්තුක මිත්‍යා දෘෂ්ටි ආදී මිත්‍යා දෘෂ්ටි අදහස් වලින් බර වෙලා සිටින සමාහයට මේ ආත්මයේ දෘෂ්ටි නැති වුණත් වෙනත් අවස්ථාවකදී දෘෂ්ටි සමාගයේ සිට තුළට ජනිතවන්නට පුළුවන් මේ භවයේම පවා මේ කාලයේදී නැති වුණත් පසු කාලයේදී ගැටිවන්නට පුළුවන් නමුත් මේ සියල්ලම සම්පූර්ණයෙන් පහර කරලයි ඒ රහත්ෝ කෙනෙක් සිටින්නේ විමුක්ත සිතක් ඇති කරගත්තු කෙනෙක් සිටින්නේ අනින් පනුන්න පච්චේක සත්‍යෝ සමවය සත්‍යේශනෝ මේ සංසාර විමුක්තිය සොයාගෙන එක එක තැන්වල ගිහිල්ලා භාවනා කරලා මේ විදිහට කරන්නට ඕනේ කියලා එහෙම හොයන්න දෙන්නේ නැහැ. අතන රහත්ෝ කෙනෙක් හිටිනවා, මෙතන රහත්ෝ කෙනෙක් හිටිනවා කියලා ආරංචියි ගමන් ඒ පැතිවලට දුවන්නේ නැහැ. ලංකාවේ භාවනා කරන්න හොඳ නැහැ, බුරුමයේ රටවල් යන්න ඕනේ කියලා එහෙම අදහස් පහළවන් දෙන්නේ නැහැ. භක්මචර්ය ඒෂණාව, භක්මචර්ය ශ්‍රේණියක ශ්‍රේෂ්ඨයාකටේ දුකන්නේ සියල්ලම අත්හැරලා තියෙන සමය සත්‍යේශනෝ අනාවිල සංකප්පෝ ව්‍යාකුල නොවුණු පැහැදිලි මනසක්තිය ඒ කියන්නේ සිතිවිලි ගලාගෙන යන්නේ විමුක්ත සිතේ තුළ සිරන්තරයෙන් විතක්ක විචාර බෙලහිත සමාධි මට්ටමක් වෙන ස්වරූපයක් ඒ සිතේ තිබෙනවා ඒක නිසා කිසිම සිතේවත් ගලන්නේ නැතුව සිතේම සිතස් සිතන්න තියෙන කෙනෙකුට කැමැති තාක් වෙලා සිටින්නට පුළුවන් අවශ්‍ය නම් පමණක් සිතන්න පුළුවන් ඒක නිසා අනාවිද සංකප්පෝ ඒ සංකල්පනාවන් සංසිඳිලා ඒ කියන්නේ මේ වතුරක් සැලෙනවා වගේ සම්පූර්ණ ශාන්ත භාවයකට පත් වෙච්ච සිතක්යක් තියෙන අනාවිද සංකප්පෝ පස්සද්ධකා සංඛාරෝ කාය සංස්කාර සම්පූර්ණ සංසිඳිලා විමුක්ත සිතක් ඇති කරගත්ත කෙනාට ඒ අවස්ථාවේදී තමගේ කය සම්පූර්ණයෙන් පුළුම් පෙදක්වත් බර නැති තරමට පත් වෙන පුතුම කාය පටිපස්සද්ධියකට සිද කය පත් වෙන ආකාරය දකින්නට පුළුවන් ඒ වගේම චිත්ත පටිපස්සද්ධිය සිතේ පටිපස්සද්ධියට පත් වෙන ආකාරයත් අත්දකින්නට පුළුවන් බුදුහාමර දක්වලා තියෙන අසින්ච පික්කෝ එමන්නා අසින්චා තේලව මෙෂතේ කිය මහණෙනි මේ නැව ඉහපල්ලා
නැවක බදු ගොඩා තියෙනවා නම් වතුරත් ඇතුළට එනවා නම් ඒක මහා බලයි ඒ බදු ඔක්කොම වීශි කරනකොට වතුරත් එක්ක ගන්න ඒ නැව සැහැල් වෙලා එයාට මහාට පැද්දෙන විදිහ ඒ වගේ මේ රාග දෝෂ මෝහ විශේෂයෙන්ම අවිද්‍යා සංස්කාර වෙන ඒ ධර්මයන් සම්පූර්ණයෙන් ප්‍රහීණ කළාට පස්සේ කය සංසිඳිලා චිත්ත සංසිඳිලා ඒක නිසාම පටිපස්සද්ධිකායක් තියෙන නිසංසිඳීගේ කයක් තියෙන ඒ මුද්‍රජානන් වහන්සේ දක්වලා තිබෙන ඊට අමතර සම්මදඤ්ඤා විමුක්තෝ මනමින් දැනගෙන නිදහස් වෙන අර අකුප්පාසේතෝ විමුක්තිය නැත්නම් විමුක්තසේ දේන එක සියල්ලම අතහැරලා තියෙන්නේ ඒක නිසා සියල්ලංගෙම නිදහස් වෙලා සිටින එක දකින්නටත් පුළුවන් ඊළඟට සංඥාවෙන් විමුක්ත වෙලා සිටින ආකාරය දකින්නට පුළුවන් අර මා කලින් කියවා රහතෝ කෙනෙක් පින්නම් පාන අවස්ථාව දකින ආකාරයේ ඊ දකින්කොට ප්‍රඥාවෙන් මේ සියල්ලම නිදහස් වෙන ආකාරයේ දකින මේ දෙකෙන් කතා කරන්නේ චේතෝ විමුක්තිය සංඥා විමුක්තිය කියන දෙකයි. එතකොට ඒ ආකාරයෙන් චිත පවතින රහතන් වහන්සේ විශිෂ්ට වාක්‍යයේ වෙලී කේවලී කියන්නේ මේ තනිකර තනිව වාසය කරන තනිව පවතින තත්යක චිත තියෙන. ඒ කියන්නේ විමුක්ත චිත කිසිවක් හා නොබැදී සම්පූර්ණයෙන්ම නිදහසුසයිදී ධර්මයක් වශයෙන් පවතින ඒකයි කේවලී කියන්නේ. උත්තම දිට්ඨිපත්තෝ උත්තමෝ තත්ත්වයේ පත්‍යය. මේන් පස්සේ කියන්නේ අර චිතෝ කියන වචනේ විස්තර කරන්නට කියන පාඩ. සින්නෝ පාරගතෝ තලයේ තිත්තේටි. මේ සංසාර සාගරයෙන් එතරෙලා ස්ථාවර තැනක සිටිනවා. තිත්තේටි යන් සිටිනවා. හිතගෙන ඉන්නවා හරි ඉඳගෙන ඉන්නවා හරි සිටිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වෙනස් සූත්‍රවල දක්වලා තියෙනවා විරාගා විමුච්ඡතේ විමුත් විමුක්තතා කිතෝ චිත්තස්ස අශාන්ත චිතංගේ ඔය උපය වෙන සූත්‍ර වල දක්වලා තියෙන විමුක්ත වුණාට පස්සේ චිතයි ඒ ඉෂ්ඨාවරව පවත්න ඒක නිසා අශාන්ත චිතයි මෙන්න මේ චිත චිති සත්‍යයේ ඉෂ්ඨාවරව පවත්න ආත්මය ගැන ඊළඟට ප්‍රකාශ කරන්නේ ෂෝ එවැනි තැනත්සා නීවාචනාති අපචනාති නීවාචනාති අපචනාති අපචනිස්වාචිතෝ ලං කරන්නෙත් නෑ ඈත් කරන්නෙත් නෑ ඈත් වෙලයි මේ සිටින් මේව පජහතින උපාදීති පජහිතාචිතෝ උපාදාන කරන්නෙත් නෑ අතහරින්නෙත් නා අත හැරිලයි මේ පවතින් මේව විෂ්ණේති නෝෂ්ණේති විෂ්ණේත්වාචිතෝ ගොඩකෂා ගන්නෙත් නෑ විශ්වවා හරින්නෙත් නෑ විශ්වවා දොෂිනුයි මේ පවතින් ඒ වගේම නේව විදූපේ තියෙන සම්දූපේ තී විදූපත්තාටිකෝ කෙලස් ගිනිය පංචස්කන්ධ ධර්ම දල්වන්නේත් නැහැ නිවන්නේත් නැහැ මේක නිවිලයි මේ පවතින. එසේ තේ පත්තේ පත්තේශක හේ රහත්තු කෙනා අශීකේන ශීලක්ඛන්දේන සමන්නාගතත්තාසිතෝ අශෛක්ෂෝ ශීලක්ඛන්දේකින් යුතුව ඇසිතින් අශෛක්ෂය කියන්නේ හික්මී ඉවරයි. ශේක කියන්නේ හික්මන පුද්ගලයාට අශේක කියන්නේ හික්මන ඉවරයි අසයික්ෂයේ කියන වචනේ පාවිච්චි කරනවා. ඒක රහත් වුණාට පස්සේ හික්මන්න දෙයක් නැහැ ඒ නිසායි අසයික්ෂය කියන්නේ. ඒ විමුක්ත සිටේ ස්වરૂපයේ කිසිම දෙයක් කරන්නට කියන්නට සිතන්නට බැරි නිදහස් දැනීම මාත්‍යක් බව මා කලින් කියනවා. එතකොට ඒ සිටින් මොනම දෙයක්වත් කරන්නට කියන්නට බැරි නිසා කිසිම කුසලයක් සිදුවන්නේත් නැහැ කිසිම අකුසලයක් සිදුවන්නේත් නැහැ. තනිකරම සංසිඳීගිය ශීලයක් බවට ඒ විමුක්ත සිටපත් වෙනවා. ඒක හික්මින අවසන් වෙච්ච ශීතක ඒකයි අශේකේන ශීලක්ඛන් දේන සමන්නාගතත්තා චිතෝ කියන්නේ අශේකේන සමාධික්ඛන් දේන සමන්නාගතත්තා චිතෝ ඒ විමුක්ත චිත තනිකරම විචක්ක විචාර විරහිත තත්ත්වේ පවත්නව සමාධි මට්ටමකට සමාන තත්ත්වේ එක කිසිම ආකාරයෙන් ශීතේ ධර්ම ගැලීමක් නැ ඕනෙම අවස්ථාවක ධ්‍යානයකට සිටපත් කරගන්න පුළුවන් ශක්තියක් තියෙන ඒක ඒ ධ්‍යානයකට සිටපත් කරන මොනගත්ත ස්වභාවික වශයෙන්ම ශීතී ලක්ෂිතන්නේ නැතුව සිටින විට ධ්‍යාන මට්ටමක පවත්නා ශීතේ ස්වરૂපයක් පවතින්නේ මේක සංසිඳීගිය තත්ත්වයක් ඒකයි ප්‍රතිපස්සදින ඒ වගේ මේක හික්මල අවසන් වීම නිසා ඇති වූ චිත්තත්ත්වයක් ඒකයි අශේකේන සමාධික්ඛන් දේන සමන්නාගතත්තා චිතෝ කියන්නේ එහෙම හිතින් මේ පැනත්තා
ඊළඟට අශේඛේන පඤ්ඤාස්කන්ධයෙන් සමන්නාගතත්තාතිතු අශේඛෝ පඤ්ඤාස්කන්ධයෙන් සමන්නාගත කියලා කියන්නේ. මොකද මේ සියලුම ධර්මයන් මම මේ මගේ කියලා ආත්මය කියලා හිතාන මේ වගේ ඇලිල්ල බැඳිලා කටයුතු කර සංසාරය පුරා මෙතෙක් මෙකල් මේ සියල්ල මේක පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කරගෙන සියල්ලම අත්හැර සියල්ලම නිදහස් වූ සිතක් මේ විමුක්ත සිත අකුප්පා චේත විමුක්තිය ඒකේ ප්‍රඥාවට විරුද්ධව ධර්ම අවිද්‍යාව ගෑවිලාවක්වත් නැහැ මෝහය ගෑවිලාවක්වත් නැහැ. ඒ අවිද්‍යා මෝහ ආදී ධර්මයන් ගෑවිලාවක්වත් නැති නිසා මේක සංසිඳී ගිය ප්‍රඥා ස්කන්ධයක් බවට පත් වෙනවා. ඒ නිසා අශේකේන පඤ්චස්කන්ධේන සමන්නාගතත්තාකිතෝ කියලා දක්වන්නේ. ඊළඟට අශේකේන විමුක්ති ස්කන්ධේන සමන්නාගතත්තාකිතෝ අශේක්ෂෝ විමුක්ති ස්කන්ධේකින් යුතුවයි වාසය කරන්නේ. රහත්තුගෙනගේ විමුක්ති සිතේ කියලා තියෙනවා නම් මේ මුළු විශ්වයම සිතින් අතහැරලා තියෙනවා. මේ විමුක්ති සිතේ කරත් නැහැද වෙන කිසිවක් නැහැ. අවශ්‍ය නම් සිතන්න කරන්න කියන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. ස්වභාවික වශයෙන් නිරායාසයෙන් එම් සිදුවන්නේ. ඒක නිසා සියල්ලංගෙම නිදහස් වෙලා තියෙන්නේ. ඒක හික්මිල අවසන් වෙච්චි නිදහස. ඒ වගේම සංසිද්ධියේදී නිවි කියන නිදහස. ඒ කියන ඒක නිසා මේක පටිච්චසමුප්පාදේ විමුක්තිය කියලා කතා කරන්නේ මෙන්න මේකෙන් විතරයි වාසිය කරන්නේ. ඊළඟට අශේකේන විමුක්ති ඥාන දර්ශනස්කන්ධයේ සමන්නාල තත්ත්වය සිටෝ මේ විමුක්ති භාවයේදපත් වූ ආකාරයේ දැකලා සිටින් මේ දැකීම විමුක්ති සිටින් කවදාවත් කරන්නට බෑ මතු පිට සිටින් ඒක කරන්නේ ඒක සංසිඳීගේ එකක් නෙවෙයි ඒක මතු පිටින් දක්නා දැකීමක් අවබෝධයක් Tamanta පැහැදිලිව තේරෙනවා මේ සියල්ලංගෙම විමුක්තයි කියන්නේ ඒක විමුක්ති සිටට ඒවෙන් දෙයක් වශයෙන් ගන්නට බෑ අශේකේන විමුක්තස්සන් දෙවිමුක්ති ඥාන දර්ශනස්සන් දෙන සමන්නාල තත්ත්වා සිටෝ එතකොට සත්‍ය සම්පටිපාදේත්වා සිටෝ චතුරාර්ය සත්‍ය ධර්මයන් විශේෂයෙන්ම අනුපාදේශේෂ නිර්මාණ ධාතුව දක්නා නුව ඒ චතුරාර්ය සත්‍ය ධර්මය සම්පාදනය කරලා ඉසිරිනේ ඒ දන් සම්පතික්‍රමීත්වා සිටෝ සියලුම සංහාව ඈත් කරලා මේ සිටින්නේ ක්‍රේෂග්ගින් පරියාදේත්වා සිටෝ කෙලෙස් ගිනි නිවනයි මේ සිටින්නේ ඊළඟට අපරිගමන සායිතෝ නැවත නොයන ගමනකයි මේ සිටින්නේ. අතම් මේ සාය පාරිශුද්ධ්‍යාතිතෝ නිවණින් පිරිසිදු භාවයට පත්ලා මේ සිටින්නේ. අත්‍යන්ත පාරිශුද්ධ්‍යාතිතෝ පිරිසිදු භාවයේ කෙළවරටම කැමිනිලයි මේ සිටින්නේ. සන්තෘෂිතාතිතෝ සන්තෘෂිත භාවයෙන් සිටින්නේ. විමුක්තාතිතෝ විමුක්ති භාවයෙන් සිටින්නෝ. මේ සිටින්නේ ඊළඟට මෙත්තාය පාරිශුද්ධ්‍යාතිතෝ මෛත්‍රියෙන් පිරිසිදු භාවයට පත්ලා සිටින්නේ. එවැනි කෙනෙකුට මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂාව කියන ඒවා ඉස්සෙල්ලම දේවල් ඕනෙම අවස්ථාවකදී ඒ සිතිවිලි ඇති කර ගන්නට පුළුවන් ඒවෙන් ලැබෙන ධ්‍යාන වලට සිදුපත් කර ගන්නට පුළුවන් ඒකයි මේ කතාව කියන්නේ මෙත්තාය පාරිශුද්ධ්‍යාතිතෝ කරුණාය පාරිශුද්ධ්‍යාතිතෝ මුදිතාය පාරිශුද්ධ්‍යාතිතෝ උපේක්ඛාය පාරිශුද්ධ්‍යාතිතෝ කියලා. ඊළඟට ඛණ්ඩ පරියන්තේ පිටෝ මේ පංචස්කන්ධ ධර්ම අවසාන පංචස්කන්ධ ධර්ම ධර්මයෙන් මේ සිදෙන්නේ ධාතු පරියන්තේ පිටෝ 16ක් හෝ 18ක් හෝ 12ක් හෝ කවර ආකාරයෙන් කිව්වත් මේ 10 කෙලවරක් වූ ධාතු කියන්නේ අන්තිම ධාතු කොටස ධර්මයෙන් මේ සිදෙන්නේ ආයතන පරියන්තේ පිටෝ අන්තිම ආයතන ධර්මයෙන් මේ සිදෙන්නේ ඊළඟට ගති පරියන්තේ පිටෝ දේව ගති තියෙනවා මනුෂ්‍ය ගති තියෙනවා බ්‍රහ්ම ගති තියෙනවා අමනුෂ්‍ය ගති තියෙනවා මේ ගති කෙලවර කර සිදෙන්නේ උත්පත්ති පරියන්තේසිතෝ ප්‍රතිසන්ධි පරියන්තේසිතෝ ප්‍රතිසන්ධියේ උත්පත්ති කෙලවරකට සිදෙන්නේ භව පරියන්තේසිතෝ භවයේ කෙලවරකට සිදෙන්නේ කම්ම භව කාම භව රූප භව අරූප භව කම්ම භව මේ ඔක්කොම කෙලවරකට සිදෙන්නේ සංසාර පරියන්තේසිතෝ සංසාරයේ කෙලවරකටයි සිදෙන්නේ ඊළඟට වට පරියන්තේසිතෝ කම්ම වට ක්ලේශ වට විපාක වට කෙලවරකටයි සිදෙන්නේ අන්තිම භවයේ අන්තිම භවයේ සිටෝ අන්තිම සංශයේ සිටෝ අන්තිම දේහ ධාරෝ මේ අන්තිම භවයේ සිටින්නේ අන්තිම ශරීරයේ ධර්මයේ සිටින්නේ සස්සායම් පච්චිම කෝටි මේකයි ඔහුගේ අවසාන තැන චරිමෝය සංශයෝ මේකයි ඔහුගේ අවසාන ශරීර කූඩුව ජාති මරණ සංසාරෝ නැති තස්ස පුනබ්බෝ ජාති ජරා මරණ ගෙන දෙන සංසාරයේ ඇති කර දෙනු ලබන උනත් භවයක් එවැනි කෙනෙකුට නැහැ. මේ ඒ පාඨයේ සරල සිංහල අදහස මේක විස්තර කරනවා නම් මා හිතන්නේ පැය 50කින්වත් නිම කරන්න බැහැ. ඒ තරම් විශාල එකක් තියෙනවා ඒක විස්තර කරන්න අවකාශයක් නැහැ.
එතකොට එවැනි තත්යකට උනත් ඔය කලින් කියන දේශනා අනුව කටයුතු කිරීම තුළින් කෙනෙකුගේ සිත කෙනෙකුට පුළුවන් තමයි ඒ තත්යකට උනත් පත්වන්නට. එසේ වන්නේ පාරමී සත්‍යයක් ඇති කෙනෙකුට ඇති කෙනෙකු පමණයි. පාරමී සත්‍ය කියන්නේ සත්‍ය දියුණු වෙන සමාධිය ප්‍රඥා දියුණු වෙලා ඒ වගේම සම්මාදිට්ඨිය කියන ප්‍රඥාව දියුණු වෙලා සිටින කෙනෙකුට. එවැනි කෙනෙකුට පහළ පහළ තියෙන මාර්ගඵල ලබන්නටත් පුළුවන්. උපරිම වශයෙන් කතා කරන ලද ওই தත්ත්වය පවා උද්ගත කරගන්නටත් පුළුවන්. බුදුජානන් මහසී මේ දේශනාවේ සූත්‍රයේ අවසානයේ උපරිම தත්ත්වය තමයි විස්තර කරලා තියෙන්නේ. ඒකයි අර කීනා ජාති විස්තම් බ්‍රහ්මචර්යයන් ආදී පාඩ ප්‍රකාශ කළේ හැම සූත්‍රයක්ම වාගේම තමයි බුදුජානන් මහසී අවසාන කරලා තියෙන්නේ. එතකොට මේ ඒ විදිහට කජ්ජනීය සූත්‍රයේ ආශ්‍රයෙන් කරන ලද දේශනා මැනවින් හදාරලා අවබෝධ කරගෙන ඊ අනුව භාවනාවක නිරත වුණා නම් නිත වශයෙන්ම ඒ ක්‍රියාදාමය තුළින් නිවන්ට සිතපත් කරගන්නට පුළුවන්. මේ භවයේ සමහර විට නොවන්නට පුළුවන්. අනාගත භවයකදී හෝ නිවන්සව අත්දැකීම සඳහා ඒ කරුණු නිත වශයෙන්ම හේතුපනිශ්‍රේ වෙනවා. විශේෂම වේවාශේම බී විශේෂ වීම තුළින් මේ ඇටත් මේ සංසාර දුක සම්පූර්ණයෙන්ම නිම කරගෙන ඉන්න කිරීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිංසනය කරමින් මේ කරගෙන ඉන්නු ලබන ඒ කඥේ සූත්‍රය ආශ්‍රයෙන් කළ ධර්ම දේශනා මාලාව නිම කරනවා. අපි දැන් දෙවියන්ට දෙන්නමු. ආකාශත්ථාති කියන පාඨය කවුද කියන්නේ? ආකාශත්ථාති බුම්මඨා දේවා නංගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිස්සා සිනම් රක්ඛන්තු ශාසනං ආකාශත්තාති බුම්මඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිනම් රක්ඛන්තු දේශනං ආකාශත්තාති බුම්මඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිනම් රක්ඛන්තු මම් පරංසේ සාක්ෂණය කරන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආශවක්ඛ්‍යාවං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ කලශීලෝ කුසල සම්පතිය මේ ඇතත් නිවන සම්ශ්‍රේමත වාසනාව සත්‍ය උදා වේවා. අභිවාදන ශීලිස්ස නිච්ඡං වද්ධා පචායනෝ සත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනීවච අතෝ නිබ්බාන සම්පත්තේ පිනාතේ සමින්දතු සුපත්තේවා නිවස්සල ජීවා.